ආය බොන් හැමෝටම කොහොමද ඉතින් වාසනාවන්තෝත් යහපත්තුත් ජයග්‍රහී කාලසීමා ප්‍රාර්ථනා කරමින් ඔන්න මම අදාවේ පොරොන්දුවක් ඉෂ්ට කරන්න ඒ වගේම පොඩි සමාව ඉල්ලනවා අනිකුත් සියලු ලග්න පල කරලා කුම්භ ලග්නේ අන්තිමටම තම පල කරන්න උන චුට්ට ප්‍රමාද වුණ අධික කාර බහුලත්වෙත් එක්ක මම ඉතින් වැඩ කරන් යන්නේ ඒ නිසාවෙන් පුංචි පුංචි ප්‍රමාදකම් වෙයි ඒවට සමාවෙන්න ඒ වගේම මේ කතා කරන්න හදන මම පොරොන්දුවක් වුණානේ මේ ජනවාරි මාසයේ සහ මේ 2023 වසරේ පලාපල තුල 2023 ජනවාරි 17 සිදුවෙන ශනි මාරුව සෙනසුරු මාරුව ඔබට කොහොම වේද කියලා මොකද ඉතා ප්‍රබලයි වසර 30කට පසු වෙන ප්‍රබලම ග්‍රහ මාරුව කිව්වොත් මන් නිවැරදි මොකද මේක මීට කලින් සෙනසුරු ග්‍රහයා මේ කුම්භ රාශි ගත වෙන්නේ මීට අවුරුදු 30කට කලින් ඉතින් මේක ගොඩාක් වැදගත් ග්‍රහ මාරුවක් මේ ජන ජීවිතයට මේ රටට වගේම පුද්ගලිකව ප්‍රබලව බලපෑම් ඇති කළ හැකි ග්‍රහ මාරුවක් මේක. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි ඔබගේ දැන් කුම්භ ලග්න හිමියන්ගේ ලග්නාධිපති වෙන්නේ ශනි නැත්තම් සෙනසුරු. ඒ වගේම ශනි එන්නේ කුම්භ රාශියට ඔබගේ ලග්න භාවයට. ඉතින් ඇත්ත වශයෙන්ම මේක ප්‍රබල පිහිටීමක්. මේ වීඩියෝ ඇති මේක මම කියවනේ විශේෂිත වැඩසටහනක් නිසා මේ වැඩසටහන අනිවාර්යයෙන්ම දීර්ඝ වැඩසටහනක් වෙනවා. අවම වශයෙන් මිනිත්තු 40ක් 50ත් අතර වෙනවා. ඔබ කාර්යබහුලයි මම ඒක දන්නවා. ඒක නිසාවෙන් ඔබ පුළුවන් නම් මේක මේ දවසකට විනාඩි 10 10 හරි පැහැදිලිව මේ මූලික සම්පූර්ණ වැඩසටහනම අහන්න මම ඔබට යෝජනා කරනවා. ඒ වගේම පුළුවන් නම් ඔබට පැහැදිලි නැති තැන් තියෙනවා නම් දෙතුන් වතාවක් අහලා ඒත් පැහැදිලි නැත්තම් මගේ රාගස්ර නිර්වාණ Facebook පිටුවට ඔබගේ මැසේජ් එකක් දාන්න ඔබට තියෙන අපැහැදිලි තැන් නැත්තම් මේ පිළිවෙත් ගැන කියලා තියෙන අඩුල් හුඩුකම් සහ මොනා හරි හැබැයි මම කේන් සටහන් පුද්ගල කේන් සටහන් පරීක්ෂා කරනවා කියලා නෙමෙයි මම කියන්නේ ඒකට මට වෙලාවක් නැහැ ඒක මම කරන්නේ නැහැ මට ඔබගේ මුදල් අය කරලා ඒ වගේ දෙයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ මේක මම ව්‍යාපාරයක් නෙමෙයි කරන්නේ මේක මගේ ආත්ම තෘප්තිය උදෙසා කවුරු හරි කෙනෙක් මේද කියන දේවල් අහලා සාර්ථක වෙනවනම් අනතුරුකින් ගැලවිලා යහපත් වෙනවනම් අන්න ඒක තමයි මට තියෙන ලාභය සහ තෘප්තිය ඒක මට කෝටි ගණක් හේවටත් වඩා වටිනවා ඒ නිසාවෙන් අර වගේ ප්‍රශ්න තිබ්බොත් දාන්න මැසේජ් එකක් මගේ Facebook පිටුවට තව දෙයක් මේක සමහරුන්ට මේ ක්‍රමයේ ගැලපෙන්නේ නැහැ මෙතනදී ලග්න පලාපල කතනේ පමණක් නෙමෙයි ලග්න පලාපල කියනවා නමුත් මේ තියෙන අපහද දැන් ගොඩ දෙනෙක් දැන් කුම්භ ලග්නෙට නරකයි මේ කුම්භ ලග්නෙට ලග්නේ රාශියේ තද බල ලෙස එනවා ඔනවා කියලා සෑහෙන දුරට මේක වැරදි පැතිකඩ අයහපත් පැතිකඩ කියලා ඇතිනේ මම කියන්නේ මේ අයහපත් පැතිකඩ යහපත් කරගෙන මේ මොන ග්‍රහ බලය තිබ්බත් ග්‍රහ පිහිටීම තිබ්බත් බලපෑම තිබ්බත් ඔබට සුබ කරගන්න ආකාරය ඒක නිසාවෙන් මේක ටිකක් දීර්ඝ කතා බහක් හැමෝටම තේරෙන්න පැහැදිලි වෙන්න කතා කරන්න වෙනවා ඒ නිසා මේ ක්‍රමය නොගැලපෙනයි ඉන්නවනම් බොරුවට මේක අහලා මේකට බැන බැනෙන්නේ නැතුව ඔබ වෙන වැඩසටහනක් අහන්න මේ දක්ෂ දෛවඥ ජෝතිෂ්‍යවරුන් ඕන තරම් ඉන්නවා ඔවුන්ගේ අහන්න ඒ ලග්න පලාපල සාම්ප්‍රදායික ක්‍රමයට මේ ක්‍රමය මිලින රජයේ පිරිසක් මාත් එක්ක ඉන්නවා අන්න ඒගොල්ලෝ වෙනුවෙන්මයි අනයි කතා ඇති අපි බලමු එහෙනම් මේ සෙනසුරු ග්‍රහය ඔබගේ ලග්න භාවයට මේ ජනවාරි මාසේ 17 වෙනිදා 2023 ජනවාරි 17 වෙනිදා පැමිණෙනවා ඒක 2025 මාර්තු 29 දක්වාම කුම්භ රාශියේ තමයි සෙනසුරු ග්‍රහයා ගමන් කණිකනේ අවුරුද්දක් දෙකක් නෙමේ දෙකයි මාස තුනක් දෙකමාරට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා එහෙනම් ඒක විශේෂිතම ප්‍රබලතම ග්‍රහ මාරුවක් මේක ඒක නිසාවෙන් ගොඩක් ඌමනා මේ වැඩසටහන අහන්න අපි බලමු ඉතින් එන ඉස්සල්ලාම කුම්භ ලග්න හිමියන්ගේ මේ ධනය රස්සාව රැකියාව ව්‍යාපාර ආදායම් ලැබීම් කොහොම වේවිද කියලා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා දැන් ඔබ දන්නවනේ ඔබට පොදුවේ ගත්තොත් කුම්භ ලග්න හිමියන්ට වසර 7මාරක ලග්නේ රාශියක් ලැබුවා 2020 ඒ සිට දැන් මෙන්න මෙතෙක් ඇදීගෙන යනවා ගිහිල්ලා ඔන්න වසර 2මාරක් වගේ ඔබ ගෙවලා අවසන් දැන් මේ ලග්නේ රාශියෙන් තව වසර 5ක් ඉතුරුව තියෙන. ඒකේ මේ උච්චතම අවස්ථාව තමයි තියෙන්නේ මැද අවුරුදු 2මාර මැද. ඒ කියන්නේ ඔබගේ හිසට සෙනසුරු වෙන, ඔබගේ ලග්න භාවයට සෙනසුරු වෙන කාලය. එහෙමනම් මේක හොඳට තේරුම් ගන්න. මේක වෙනස් කරගන්න හැටිත් මම කියනවා. බය වෙන්න කිසිම අවස්ථාවක් නැහැ. මොකද ඔබේ ලග්නාධිපතිය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ ඔබගේ ලග්න භාවය තුළ. ඒ වගේම මෙතනදී සාමාන්‍යයෙන් කුම්භ ලග්න හිමියන්ට සස කියන පංචමහා පුරුෂ යෝගයත් යෙදෙනවා. හැබැයි ඔන්න මෙතන ඔබට දැන් මේ ලග්නාධිපති ලග්නෙට ඇවිල්ලා ඒ වගේම පංචමහා පුරුෂ යෝගයක් ඉච්ච සස යෝගය ඇවිල්ලා.
හැබැයි එක පැත්තකින් ලග්නයේ රාශියකේ තියෙනවා. අන්න ඔබ තේරුම් ගන්න ඕන. එහෙනම් මේක ඔබට ඒ රාශියක තත්ත්වෙකුත් තියෙනවා. හැබැයි ඒ වගේම ඉතාමත් සුබ විදිහට බලපාන ප්‍රබල යෝගිකුත් පිහිටලා තියෙනවා. දැන් ඔබට බුද්ධිය තියෙනවා නම් පැහැදිලි දැන් මෙතන තියෙන්නේ අපි දැන් ඔබ ක්‍රියාත්මක වීම අනුව තමා මේ දේ 100%ක් සුබ කරගන්නවද අසුබ කරගන්නවද කියලා එක කියන්නේ. මොකද හේතුව ඔබ වැඩි පැත්තට ඔබ සුබ පැත්තට බර වෙන්න ඔබට හැකියාව තියෙනවා මේ தත්ත්වය තුළ ඔබගේ ලග්නාධිපති ලග්න බාහිර පැමිණීම සහ සසයෝගයත් එක්ක. එහෙමනම් අපි කල යුත්තේ අර ඒ රාශියකේ තියෙන බලපෑම් අඩු කරගන්න ක්‍රමය ගැන. අන්න කරගන්න පුළුවන්. එහෙමනම් මෙහෙමයි. දැන් ඔබ රැකියා කරන ස්ථානය තුළ ඔබට මේ කාල සීමාව තුළ තද බල ලෙස කාර්ය බහුලත්වයක් ඇති වෙනවා. ඒ වගේම වගකීම් ඉතාමත් ප්‍රබල ලෙස ලැබෙන ඔබට මේ කවදාකවත් නොකරපු ආකාරය අභියෝග වගේ රාජකාරිය ඔබ පුළුවන් මේ දේ කරන්න. මෙන්න ඔයාට අපි දෙනවා චැලෙන්ජ් එකක් කරන්න මේ විදිහට. අන්න ඔබ අභියෝග ලැබෙන ඔබට. එහෙනම් මේවා හරි ලෙස නිසි ලෙස කාල කළමනාකාරීත්වයකින් සහ හොඳ සැලසුමකින් වැඩ කළොත් ඔබට ඒ අභියෝග ජයග්‍රහණය කරගැනීමේ හැකියාව තියෙනවා. අන්න ඒ තුළ ඔබට රැකියා ස්ථානය තුළ ඔබට හොඳ උසස් නිලතර ලැබීම නැත්නම් ඊට වඩා උසස් රැකියාවක් ලැබීමට උසස් වීම් ලැබීමට ඒවා ඒත් එක්ක වැටුප් වැඩිවීමට නොසිතූ ආකාරයේ වැටුප් වැඩිවීමක් ලැබීමට ප්‍රබල හැකියාවක් තියෙනවා. හැබැයි ඔබ දන්නවා ඒ රාශියකෙකුත් තියෙනවා. මේ රාශියකේට ඔය යකා කියන තරම් කලුත් නැහැ. ඇත්තම කතාව ඔබ බය කරලා තියෙන්නේ මුදලාලිලා ඒගොල්ලන්ට බිස්නස් කරගන්න නිසා. නැත්නම් ඒ රාශියේ තියෙන යහපත් ප්‍රතිකටක් තියෙනවා. රටේ ජනාධිපතිලා බහුතරය ලංකාව තුළ බිහි වෙලා දෙන්නේ ඔවුන්ගේ ජීවිත තුළ ඒ රාශියක පාදින කාලෙට. ඉතින් ඒ අපිට ඉතින් වෙච්ච දෙයක් නැතුව ඇති. නමුත් ඔවුන්ට ඒ පැත්තෙන් යහපත දන්නේ නැෝනේ. අන්න ඒ වගේ තමයි. එහෙනම් දැන් ඔබට නිලතර ලැබෙනවා. එහෙනම් ඔබ මොකද්ද මේ ඒ රාශියේ බලපෑම මගහැර ගන්න ඕනේ? මොකද්ද ඔබ කරන්න ඕනේ? ඔබ නිසි ලෙස ඒ කරන කටයුතු ඌමනාවෙන් කරන පොඩ්ඩක් කම්මැලිකම ඔබට ඔලුවට එනවා. පීඩනේ වැඩියදී මානසික කඩාවැටෙන්න බලනවා. ඔබ අතහරින්න බලනවා. අපෝ මට මේවා කරන්න බෑ, ඔක අතහැරලා දානවා. අන්න එහෙම නොවෙන්න වග බලා ගත යුතුයි. අර මං කියවනේ ඒ රාශියේ තියෙන අයහපත් බලපෑම උතන්ට එන. අන්න ඒ ටික දුරු කරගත්තොත් නෑ, මට පුළුවන් ඔක් කරන්න. මම මිටඩ කැපෙමින් කරනවා. මම මෙතනට කාලය මේකට දීලා හොඳට කරනවා. මට කරන්න පුළුවන්. ඔන්න අදිෂ්ඨානකින් කරොත් ඔය ඒ රාශියක කියනවා පායට පෑගෙන දූවිලි ගන්නට වට ගන්න ඔබට පුළුවන්. මේක අපේ රටේ ලග්නේනේ. අන්න අපි මේ රටතොල මෙන්න මෙයා මෙහෙම මේ මේ පාලකයාවත් ඇයි මේ පාලකයාවත් හොඳයි මේ පාලකයා හොඳයි අරයා හරියන්නේ ඔහොම කිය කියනට වඩා අපි පාලකෙන්කින් යැපෙන්නේ නැතුව අපි හැදෙන්න ගත්තොත් ඔන්න රට ගොඩේයි. මේ රටටත් කිව්වේ මේ කුඹ ලග්න රටාව කියන ගත්තොත් ලංකාවමත කරන්න බැරි නිසා මම ඊට වඩා කියන්න යන්නේ නැහැ. මොකද මේ ජරා ජීර්ණ විච දේශපාලනය සහ දේශපාලක්ෂණ ගැන කතා කරලා අපිට වැඩක් නැහැ. අපි කතා කරමු අපේ රට දියුණු කරගන්න, අපි දියුණු වෙන්න ක්‍රම. එහෙනම් කරන්න ඕනේ දැන් මේ කාල සීමාව තුළ මොකද්ද? උපරිමයෙන් වැඩ කරන්න ඕන, මහන්සි නොතකා වැඩ කරන්න ඕන. කුම්භ ලග්න හිමියෝ ඒ විදිහට වැඩ කරන්න කරන්න ඔබට යහපත් ප්‍රතිඵල ලැබේවි. හැබැයි ඔබ මානසික වැද වැටලා යම්කිසි පීඩනකාරී තත්ත්වයන් එනවා, ඒ වගේම පෞල් ජීවිත තුළ ඔය බැඳීම් තුළ ඔබට ටිකක් මානසික පීඩා වැඩි වෙන්න ඉඩ තියෙනවා, ඒ වගේම අර දැන් ආර්ථික අපහසුතාවත් පොඩ පොඩ දැනෙන්න පුළුවන් මුල් අවදියේදී. අන්න ඒවට මානසිකව වැටෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඔය කිසිම දෙයකින් නොවැටි හරි මම ප්‍රශ්න තියෙනවා. නමුත් මම හරියට වැඩ කළොත් මේ සියලු දේ ගොඩදාගන්න පුළුවන් කියන මතය උඩ ඔබ ධනාත්මකව වැඩ කළොත් ඔබට මේ සියල්ල විසඳ ගන්න පුළුවන්. ඒතකොට ඔය ආර්ථික අපහසුතාවත් සියල්ල මගහැරලා යාවි, අතේ මිට මුදල් ගැවසේවි, ඔය හැර යන අයට යන්න දුන්නොත් යහපත් අයයි. මොකද ඔබේ ජීවිතයට හරි කෙනා එන්න නම් එතනට ඉඩ අවශ්‍යයි. ඒ ඉඩ නොගැලපෙන අය, තේරුමක් නැති අය පිරලා තිබ්බොත් ඒකට අර හරි කෙනාට එන්න ඉඩ නැහැ. එහෙනම් යන්න යනට යන්න දෙන්න, බොරුවට නවත්ත ගන්න එපා. උරුමක් කාරණාම් කරුමක් කාරට අහු වෙන්න එපා. ඒවයි කතාවක්. ඒකමයි මේ රැකියාවට ගලපගත්ත කියලා ඔබ හිතයි මේක කියන්න ඕනේ. අර බැඳීම් ආදරය ගැන කතා කරද්දී කියලා නැහැ. මොකද හේතුව ඔබගේ මේ ඉපෙයීම් තුළ ඔබගේ මේ රාජකාරියට තද්ද බල ලෙස බාධා කරાવી ওই බැඳීම් නිසා. එහෙනම් ඔබ බුද්ධිමත් විය යුතුමයි. මේ වෙලාවේ ඔබට බැඳීම් ගැන හිත හිත ඉන්න කාලයක් නෙමෙයි. මොකද මේ කාලේ ඔබ උපරිමයෙන් වැඩ කළොත් ඔබගේ ජීවිතයේ කවදාකවත් අමතක නොවන කාලයක් බාට මේ කාල සීමාව පත් කරගත්ත හැකි. මොකද ඔබේ රාජකාරිය තුළ ඔබ බැරිලාත් වෙන වෙන දේවල් වලට ඔලුව දාන්න ගිහිල්ලා ඔබ මේකට තියෙන කාලය අඩු කරන රාජකාරිය ඔබට පැහැර හැරුණොත්
නැත්නම් ඔබ ඉතින මානසිකත්වය නිසා ඔබ මේ රාජකාරී කටයුතු තුළ අසාර්ථක වුණොත් ඔබගේ ජීවිතය තව අවුරුදු 5කටවත් ගොඩ ගන්න බැරි වෙනවා. අන්න ඒක නිසා මම මේක හොඳ අදිෂ්ඨාන කරගන්න. මම මේ ඔබට දෙන්නේ උත්තේජනය. ලෑස්ති වෙන්න දැන් වැඩ කරන්න. ගේමක් ගහමු. පුළුවන් ඔබට ගොඩ එන්න. කවුරු කිව්වත් මේ රාජ්‍යකේ ඔබට අපලයි ඔබට ගොඩ එන්න බෑ කියලා නැහැ. ඔබට ඒ රාජ්‍යකේ ලබද්දී අනිත් පැත්තෙන් ඔබගේ ලග්නාධිපති ඔබට ගොඩ එන්න අවස්ථාවකුත් දීලා තියෙනවා. එහෙනම් අපි ඒ අවස්ථාව පාවිච්චි කරමු. එතකොට ඒ රාජ්‍ය වලට අපිට වැටෙන්න දෙන්න හොඳ නැහැ. අපි වටන්න ඉඩ දෙන්න හොඳ නැහැ. පැහැදිලිද කියන එක? එහෙමනම් ඔබ මේ වෙලාවේ ඔබගේ වෘත්තීය ජීවිතේ ප්‍රමුඛත්වය දිය යුතුමයි අනිත් සියලු දේටම වඩා. මෙහෙම ඒකේ තේරුම මේ පවුල් කියන ඔබගේ අය අතෑරලා පැය 24 වැඩ කරනවා කියන එක නෙමෙයි. නිසි කලමනාකාරීත්වයකින් කාලය නිසි පරිදි සැලසුම් සහගතව හැම දෙයකම හරිය ඉඩ දීලා ඒ වගේම මූලිකත්වය රාජකාරියට දෙන්න කියන එක. ඒ තුළ ඔබ නොසිතූ ආකාරයේ ජයග්‍රහණ මං කිව්වාගේ උසස් වීම වගේම ඔබගේ අතේ මිටේ ඔබගේ ආදායම් තත්ත්වය ඉහළ නන්වා ගැනීම ප්‍රබල හැකියාවක් කුම්භ ලග්න හිමියන්ට තියෙනවා. ඒ වගේම ඔබ ව්‍යාපාර කටයුතු කරන කුම්භ ලග්න හිමියන ව්‍යාපාර ශ්‍රේෂ්ඨය කෙනෙක් නා ඔන්න මේ කාලසීම තුළ පහුගිය කාලසීම තුළ විශේෂයෙන්ම අවුරුදු දෙකහමාර තුළ ඔබගේ ව්‍යාපාර පොඩ්ඩක් අඩපඩම් වුණා. ඒ ව්‍යාපාර තුළ අවාසිදායක වුණා, පාඩු වුණා. හැබැයි පොඩ්ඩක් දැන්වත් හිතලා බලන්න මොකද්ද ඒකට හේතුව කියලා. හේතුව මොකද්ද? ඔබට ඒ ව්‍යාපාර තිබෙන ඔබගේ අවධානය අඩු වුණා. ඔබ ඒක යන්නම් වාලි යන්න දීලා වෙන අයගේ මත් වෙලා ලොකම මීන ලග්න හිමියන්ටත් කිව්වා මේ විදිහටම. ඒ වගේම කුම්භ ලග්න හිමියන්ටත් ඒ වගේම බලපෑවා. ඔබ ඒ විදිහට කටයුතු කරලා අන්තිමට වංචාවලට අහු වුණා. දැන් මෙහෙමනේ, ඔබට ඔබ ළඟ වැඩ කරපු අය වංචා කරා. ඔබ කඩා වැටුණා. ඔබට පාඩු ලැබුණා. දැන් ඔවුන් සමහරට ඉහළ ගිහිල්ලා ඉන්න පුළුවන්. දැන් ඔබ කියනවා මේ මගෙන් කාලා මාව වට්ටලා යන්න ගියා. ඒගොල්ලෝ දැන් වැජ්ජ වෙනවා. ඔන්න ඔයගෙ හිතනනේ. හැබැයි ඔතන වරදකාගේද? ඔබට ඔබ කියන කාරණා 100%ක් සාධාරණයි. හරි. ඒ මිනිස්සු හොරකම් කරා. හැබැයි අසාර්ථක ඔබ. එහෙනම් වැරදි ඔබ. එහෙනම් මේකයි කරන්නේ. වෙන අය මැත්තේ දැන්වත් වගකීම් ඔබගේ ජීවිතේ ඔබගේ ව්‍යාපාරේ රඳාපවතින ඉඩ දෙනවද? නැත්තම් ඒක ඔබේ දෙයක්. ඔබ නිසි පරිදි ඒගොල්ලන් කලමනාකාරීත්වය තුළ ආර්ථික කියන්නේ ගනුදෙනු මූල්‍යමය පැතිකඩ ඔබ මත තබාගෙන නිතර හොඳ ඉවසීමෙන් සෙවිල්ලෙන් ඉන්නගෙන කටයුතු කරනවද? අන්න ඕක හොඳට හිතන්න. ඒ වගේම ඔබ පොඩ්ඩක් කේන්ති ගන්න අසුළු චරිතයක් මේ කාලේ. ඔබ නිතර ඔබ ෂණයෙන් කෝප වෙනවා. ඒක නිසා සේවක සේවිකාගේ කතා බහ කරද්දී වැඩ කරද්දී අතිශයම වචන භාවිතයෙන් ප්‍රවේශම් වෙන්න. මොකද ඔබගෙන් පිටවෙන සමහර වචන නිසා ගොඩ දෙනෙක හිත් බිඳීම් ඇති වෙන සමහර සේවසේක ඔබව අතහැරලා ඔබගේ රැකියාව ඉවත් වෙලා යන්න ඉඩ තියෙන. ඔබට වටිනා කියන ඔබට අහිමි වෙන්නත් පුළුවන්. ඒක නිසාවෙන් කරන හැමදේම උපක්‍රමශීලී වෙන්න, කපටි වෙන්න කියන එක නෙවෙයි මම මේ කියන්නේ. ඔබ හැම වෙලේම උත්සාහ කරන්න ඔබගේ සේවක සේවිකාවන්ට යහපත් ලෙස කතා බහ කරලා යහපතින් වැඩ ගන්න හැකියාව තියෙනවා. ඔබ වරද පෙන්න ක්‍රමේ තියෙනවා. විහිළුවක් මගෙන් ඉස්සලා කියලා දෙන්න. ඒක පෙන්නඳ අන්න ඔවුන්ට හොඳට හිතර වදින විදිහට කතා කරන්න. නැතුව ඔවුන්ට හැමම බයින්ඩවත් ඔවුන්ට විවේචනයේ ලක් කරන්නවත් ඒ වගේ පිරිස මැද ඔවුන් අපහාසයට ලක් කරන්නවත් නෙමෙයි ඔබ කල යුත්තේ. මේ වෙලාවේ ඔබ උපක්‍රමශීලී විය යුතුමයි. ඒ තුළ ඔන්න ඔය තියෙන තත්ත්වයන් මගහැරවාගෙන ඔබට ව්‍යාපාර සාර්ථක කරගැනීමේ හැකියාව දෙන. එහෙනම් මොකද්ද මේ ඒ රාෂ්ට්‍රකයක් කියන්නේ? නෑ, ඒ රාෂ්ට්‍රකයේ තියෙනවා. හැබැයි ඒ රාෂ්ට්‍රකයට අපේ ජීවිත වටන්න නොදී අපි වැඩ කළොත් ඒ රාෂ්ට්‍රක මැද තරම් සාර්ථක වෙන පුළුවන් කාලයක් මේ ලෝකේ නැහැ. ඒක පැහැදිලි කරගන්න. එහෙනම් මේ ලැබී දෙන අනගිභවනීය අවස්ථාව විශේෂයෙන් මේ කුම්භ ලග්න හිමියන්ට පමණක් ලැබෙන අවස්ථාවක් මේක. හරි. මොකද ඒ රාෂ්ට්‍රක ගේනත් ඔබේ ලග්නාධිපතියා. ඔබේ ලග්නාධිපති සාමාන්‍ය මකර රාශිය තුල ශ්‍රේෂ්ඨයි කියලා සැලකුවට කුම්භ ලග්නය තුල තමා ඒ බලය ප්‍රබල ලෙස පවතින්නේ. අන්න ඒක නිසාවෙන්ම මේ වෙලාවේ ඔබ අතරින් එපා මහන්සි නොතක සැලසුමක් ඇතුව සමබර වැඩ කටයුතු කරන් යන්න. ඔබට සාර්ථක වීමේ ප්‍රබල හැකියාවක් තියෙනවා. ඔබ විශේෂයෙන්ම ඔබ ව්‍යාපාර කලුතෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා මේ කාල සීමාව තුළ. ණය වෙලා එහෙම නැත්නම් අතේ තියෙන සියලු දේ වියදම් කළා නැත්නම් ඉඩම් උගස් තියලා ඔන්න ඔය වගේ දේවල් තුල කරන්නයි යන්න එපා. මොකද මහා පරිමාණයෙන් කිසි දෙයක් ආරම්භ කරන්න එපා. ඔබට මම මෙහෙම කාල සීමාවක් දෙනවා. විශේෂයෙන්ම ඔබ 2023 අප්‍රේල් 22 කලින් යම් ඉලක්කයක් තෝරා ගන්න. ඔබ
මේ තුළ ක්‍රියාත්මක වෙන්න ඕනේ හරි සුළුවෙන් පොඩිම අවස්ථාවෙන් පටන් ගන්න. ඔබට අත්දැකීම් තුලින් තමයි දවස දවස පන්නරයක් ලැබමින් පරිණත වෙමින් යන්න වෙන්නේ මේ ගමන. එකපාර ඔබට ලොකු දියුණුවක් අත් කර ගන්නට වඩා පියවරෙන් පියවර යන ගමන තමයි මේ කල්සිම තුළ ඔබට වටින්නේ. එහෙනම් ඔබ අනිවාර්යයෙන්ම ඒ ඔබ ආරම්භ කරන්න යන ව්‍යාපාර ගැන නිසි අධ්‍යයනයක් කර යුතුමයි. දැන් මේ කාලසීමා තුළ ඔය හැම ව්‍යාපාරයකටම සම්බන්ධ පාඨමාලාවල් තියෙනවා. පාඨමාලාවල් ගත්තත් ඉතින් අර පඳුරකට පයින් ගහුවොත් අර 5600ක් විසික්වෙන තරමන තියෙන. හැබැයි ඔතනින් හරි නිවැරදි මොකද්ද පිළිගත්තු දේ අනුමතියක් ඇති දේ තෝරගෙන ඔබ ඉස්සලාම මේ දේ ඉගෙන ගන්න. මාස දෙක තුනක් මේ දේ ඉගෙන ගන්න. ඊට පස්සේ මගක් යද්දි සුළුෙන් ආරම්භ කරන්න ව්‍යාපාරය. ඊට පස්සේ ඒ ව්‍යාපාරය කරන ගමන් හරි කමන්නේ ඕක මහ පරිමාණයෙන් කරන තැනක පුංචි කාලයක් රැකියාවක් කරන උසන්න. හැබැයි ඔබ රැකියාව කරන ස්ථානය තුළ දැනගන්න හොතියන්න එපා මේ ව්‍යාපාරය කරනවා කියලා. නමුත් අර අත්දැකීම් ලබා ගැනීම උදෙසා ඔබ අර ඔබට හිතයි දැන් මම මියංගේ කෙනෙක් වුණාට කියලා කොහොත් කාගත්තරද වැඩ කරන්න කියලා එහෙම හිතනවා මේ කුඹ ලග්නෙමට විශේෂයෙන්ම. නෑ මෙහෙමයි. ජීවිතයේ සමහර තැන්වලදී අපි පොඩ අත්දැකීම් තුළ අනිවාර්යයෙන්ම ජීවිතේ පන්රයක් ගන්නවන අපේ ජීවිතේ දිනන. අන්න ඒ தත්ත්වය ලබා ගන්න ඔබ ඉගෙන ගන්න දෙයට ඔබගේ தත්ත්වය අඩු වෙනවා කියලා කවදක්වත් හිතන්න එපා. ඔබ ඒක හොඳට තේරුම් ගන්න. ඒ නිසා වෙන් පොඩි ළමයකින් හරි ඉගෙන ගන්න දෙයක් තියෙනවනේ ඉගෙන ගන්න. ඒකේ අහලා දැනගන්න ඔබ ලැජ්ජ වෙන්න එපා. මොකද ඔබ ජීවිතය තුළ ජය ගන්න නම් ඔබට අන්න ඒ අත්දැකීම් තුළ ලැබෙන පන්රය අතිශයම වැදගත්. එහෙනම් එහෙම කරලා පටන් ගන්න ව්‍යාපාරය ටික 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 යදයි යන්න. ඔන්න ඔබට මෙන්න මෙහෙම කාලයක් එනවා ඉදිරියේදී. දැන් රාහු ග්‍රහය යන ඔබගේ දෙවෙනි භාවයට පත් වෙනවානේ මේ සැප්තැම්බර් ඔක්තෝබර් වලින් පස්සේ වගේ. ඔන්න ඔය කාල සීමාව තුළ ඔබට ටික 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 අර ඔබගේ දැන් ඔබ යම්කිසි ආකාරයක උපයාගත ධනයක් තිබ්බනම් තව ආයෝජනය කරලා මේක වැඩි කරගන්න පුළුවන්. මොකද මෙතනදී මෙහෙම දෙයක් තියෙනවානේ. දාන අර ඔබගේ තැම්පත් ධනයේ පහත වැටීමක් සිදුවීම ඉඩ කඩක් තියෙනවා ඒ කාලෙන් පස්සේ. එහෙනම් ඒ පහත වැටීම ඔබ උපක්‍රමශීලී ලෙස යොදා ගන්න. මොකද්ද? අතේ තියෙන මුදල් වියදම් වෙනවා කියන එක කියන්නේ. එහෙනම් ඒ වියදම් වෙන එක ඔබ ආයෝජනයක් සඳහා දැම්මොත් ඇත්තටම අතේ තිබිච්ච මුදල් ටික වියදම් වෙලා. හැබැයි ඔබට පසු කාලීනව ඒවා ආදායම් ලෙස ලැබෙනවා. පැහැදිලිද? අන්න ඕක තමයි උපක්‍රමශීලීත්වය කියන්නේ. දැන් මම උදාහරණයක් මම කලිනුත් කියලා තියි මේ Facebook අයිතිකාරයා. ඔහුගේ ආදායම බිලියන ගානකින් කඩා වැටලා තිබ්බා පහුගිය කාල සීමාව තුළ. ඇයි එහෙම වුනේ? ද Facebook වල පරිහරණය තුළ ඇඩ්වර්ටයිසින් උපරිම තත්ත්වයට පාවදෙන කාලයක. ඉතින් අන්න මාක් සකර්බර්ග් වැටිලා මිනිහත් වැටිලා ලොස්ට් කියලා කියනවට මංගින් හොයලා බදි මං දැක්කදී එයා ඒ ආදායමේ තමන්ගේ ධනයෙන් අපි එකට කියන්නේ වත්කම් වලින් 80%කට ආසන ප්‍රමාණයක් ඉන්වෙස්ට් කරලා. ඒ කියන්නේ ආයෝජනය කළ වෙනත් වෙනත් ව්‍යාපාර අවස්ථා තුළ. ඇත්තටම එහෙනම් බැලූ බැල්මට පේන්නේ ඔබ ඔහුගේ ධනය අඩු වෙලාද? නමුත් නෑ. ඔහු උපක්‍රමශීලීව තව වසර දෙකක් යද්දී අර ආයෝජන කරා වගේ 3-4 ගුණයක් ලාභ ලබනවා. අතකොට ඔය වත්කම් හිතාගෙන බැලුවා ඉහළ යනවා. ඔය වගේ වෙන්න කුඹ ලග්න හිමියෝ. ඒ නිසාවෙන් පුළුවන් තරම් උත්සාහ කරන්න මේ කාල සීමා තුළ ඔබට මුල් කාල සීමා විශේෂයෙන් මුදල් ලැබේවි. මේ කියන්නේ ජනවාරි දක්වා. හැබැයි මේ ණය වෙන්න හදන්න එපා. මොකද මේ අපේ රටත් ණය වෙලා. මේ රටේ ලග්නය තමයි ඔබටත් තියෙන්නේ. එනිසා ණය වෙන්නේ නෙමෙයි. ඔබ යම්කිසි ආකාරන උපයා ගන්න තරමක් හෝ මුදලක් වෙනං ඒව ස්ථාවර ධනයක් උදෙසා ආයෝජනය කරන. දැන් මේ වාහන සඳහා ආයෝජනය කරන එක නෑ එච්චර යහපත් නෙමෙයි. මොකද එන්නෙන්න වාහන බිල වෙනස් වෙන උච්චාවචන වීම හැකතන අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. හැබැයි අඩු වීමේ සම්භාවිතාව වැඩිනේ. ඒක නිසා මේ ඉඩ කඩන්. එහෙම නැත්නම් ස්ථීර තැන්පත නැත්නම් කොටස් වෙන දපොල තුල ආයෝජනය නැත්නම් ඔය බුරු බුරු තැන්වල ගිහිල්ලා පහුගිය කාලේ වගේ ආයෝජනය කරලා සල් නැති කරගන්න නෙමෙයි. ඒ වගේ බුද්ධිමත් ආකාරයේ ආයෝජනයකට ඔබ ලැබෙන මුදල් ඔක්කොම හැකි පමණින් උත්සාහය ගන්න. අන්න ඒ වගේ තත්ත්වයකදී අර ඔබට ධන හානියක් වෙන තැන්වලදී ඒක වෙන්නේ නැහැ. හේතු ධනයේ ඒලයේ අතේ නැහෙනේ. කියන්නේ ඔබට අවශ්‍ය වෙලාදී ගන්න. හැබැයි ඔබට ජීවත් වෙන්න අවශ්‍ය කරන ආකාරයේ ආයෝජන තුලින් යම්කිසි ආදායමකුත් ලැබෙනවා. අන්න නිහඬව මේ කාල සීමා තුළ ලකුවට කැපී පෙනෙන උත්සාහ දරන්න නැතුව සරලව මේ වසර දෙකමාර ගත කර දෙකමාර අවශ්‍යත් නැහැ. අත්ත වශයෙන්ම කිව්වොත් වසර දෙක ගතකරන 2025 දක්වා ඔබට ඊට පස්සේ ජීවිතේ කැපී පෙනෙන ලෙස ඉහළ නැගීමට අවශ්‍ය වෙන අවහැකියාව තියෙනවා. ඒ වගේම ඔබ මේ වෘත්තියෙන් කලාවට සම්බන්ධගෙන ඉන්න. එහෙම නැත්නම් ඔය ග්‍රන්ථකරණය ඒ වගේ තත් නැත්නම් රංගපානවා සින්දු කියනවා මොකක් හරි කලාව සම්බන්ධ වෘත්තියක් කරනගෙන ඉන්න
මේ කාලසීමා තුළ ඔබට සම්මානයකට පාත්‍ර වීමේ ජනප්‍රියත්වයේ ප්‍රසිද්ධියත් වීමේ වැඩිඩ කඩත් නේද ඔබ නිර්මාණ කටයුතු තුළ වැඩිපුර නියැලෙන්න උත්සාහ කරන මේ කාලසීමා තුළ ඔය හැම දෙයකම අර හරස් වෙන අර බැඳීම් කියන කාරණා ඔබේ ජීවිතයට මහා ලොකු ලං කරගන්න එපා මොකද මානසික පීඩා තුළ ඔබට ලැබෙන තියෙන අවස්ථාවල් ඔබ අඩු කරගැනීමේ හැකියාවක් තියෙනවා අන්න ඒක නිසා මේ හැම එකටම මම අර මැදින් මැදින් ඔක දාලා කියන්නේ කුඹ ලග්න හිමියන්ට ඒ රාශියක තියෙන්නේ ඔළුවට මානසිකත්වයට හැබැයි මානසික වැද වැටුනොත් අසනීප වෙනවා රාජකාරියට යන්න හම්බෙන්නේ නැහැ කරන වැඩ කරන්න හම්බෙන්නේ නැහැ සියලු දේ බාධා වෙනවා අධ්‍යාපන කටයුතු බාධා වෙනවා එහෙනම් අපි මානසික වැද නොවැටෙන්න දැන් මම කියන දේ ඉඳ ඔබ දන්නවනේ මොකක්ද ප්‍රශ්න වෙනවා කියලා එහෙනම් ඒ තත්ත්වයක් දැනෙද්දී මාව මතක් වෙනවනේ මට බැන බැන හරි කමන්නේ නැහැ මූ මාව නැති කරා මූ මගේ හොලුවත් කෑවා කියලා බැනලා හරි කමන්නේ ඔබ මං කියපු දේ මතක තියාගන්න එතකොට ඔබට මතක් වෙනවා ඒ දැන් අදී මෙයා කියපු දේ තමයි වෙන්න යන්නේ එහෙමනම් මම බුද්ධිමත් විය යුතුයි එහෙමනම් මම මෙතනදී වැටෙන්නේ නැහැ මෙතනදී මම බුද්ධිමත් ලෙස මොකද්ද කියන නිවැරදිම තීන්දුවක් ගන්න ඕන හිතට අමාරුයි ජීවිතයත් එක්ක තියෙන බැඳීම් වලින් පොඩ්ඩක් ඈත් වෙද්දි නමුත් මේ වෙලාවේ මේක කර යුතුමයි මොකද ජීවිතේ කඩා වැටෙන තත්වයක් තියෙනවා නම් ඒ බැඳීමෙන් අපිට වැඩක් නැහැ පැහැදිලි ඇති ඒ නිසා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන අනිත් එක තමයි ඔබ කරන ව්‍යාපාර රාජකාරී කටයුතුල අන් අය තුළ 100%ක් විශ්වාසය තබා කටයුතු කරන්න එපා මොකද ඔබ වංචාවලට හැකිසුවීමේ වැඩි ඉඩ කඩක් තියෙන නිසාවෙන් ඉතා සුපරීක්ෂාකාරව නියම විදිහට හොඳ කල්පනාවෙන් කටයුතු කරන්න මේ කාල සීමාව තුළ ඔබගේ ජයග්‍රහණය වළක්වන්න කාටවත් බැරි වේවි ඔය සුළු දේ හදාගත්තොත් අමාරුයි හැබැයි පුළුවන් අනිවාර්යෙන් ඔබට ගොඩ යන්න පුළුවන් එහෙමනම් දැන් අපි කතා කරමු පවුල් ජීවිතේ කුටුම්බ ජීවිතේ ගැන දැන්ම මේක නම් චුට්ටක් දැනන්න අර මම දැන් මේ වැඩසටහන පටිගත කරන් ජනවාරි 20 දැන් ග්‍රහ මාරු වෙලත් දවස් 3ක් විතර ගත වෙලානේ මේ තුල පොඩ්ඩක් පුංචි පුංචි අර හිත රිදීම් එහෙම් මේ පුංචි පුංචි පැරලිලි සාගත තත්ත්වයන් බහින් බස් වීම් පුංචි පුංචි ගැටුම්කාරී තත්ත්වයන් පෞජීතුල අත්වෙවීම් පවතිනවා හැබැයි මේ හැම දෙෙම ඔබට ඔබගේ බුද්ධිය තුළ විසඳුම් සොයාගත හැකි මොකද හේතුව ඔබ දන්න ඔබට නිසි ලෙස අධික ලෙස ෂණයෙන් කෝප වෙනවා ඔබ ගොඩක් දුරදිග නොසිතා සමාර්ධයට හරි කලබල වෙනවා ඔබ හිතන දේ හරි කියලා හිතේ තියෙන ඔබ ඒ තුළට රණ්ඩු ඇති කරගෙන කෑ ගහලා බලද්දී වෙලා තියෙන වෙන දෙයක් බලයද්දී ඔබ හිතපු දෙයටත් හාත්පසින්ම වෙනස් ඔබ අන්තිමට වැරදිකාරය කළ දෙන මේකට කිසිම ආකාරයකින් වගකිය යුත්තෝ නෙවෙයි මේක එහෙම තත්ත්වයක් තියෙන්නේ අතකො එතකොට ආපසරලා බලද්දී ඔබට වැරදිල්ල. හැබැයි ඔබ එක පිළිගන්න කැමති නැහැ. කුඹ ලග්න හිමි ඔය කියන්නේ මේ කාල සීමතුල එහෙමයි. ඔබ දන්නවා දැන් ඔබට වැරදුණා කියලා. නමුත් අර ලැජ්ජාව වහගන්න ඔබ ඒ විදිහටම කටයුතු කරනවා. එහෙම වෙන්න එපා. ඔබ පුළුවන් තරම් යම් කිසි දෙයක් ගැන තීරණයක් ගන්න කලින් හොඳ ගවේෂණාත්මක ඒ ගැන හිතලා බලන්න. යම් කාගේ හරි වරදක් ඔබට කියමුකෝ. අන්න ඒ தත්ත්වය තුළ අපි රටක් වශයෙන්ුත් ඒ වගේ වැරදි කරන ඉඩකඩ වැඩි. පහුගිය කාල සීමතුල දැන් කාවකාලිකව කුඹ රාශිගත වීමත් එක්ක අපේ ඉස්සරම ඉඳලා ජූලි මාසේ දක්වා මට මතකයි ජූලි අගෝස්තු දක්වා කාල සීමා තුලත් ඔය වගේ ඔබට ඔය වගේ තත්ත්වයක් නැති වෙනවා. ඔබන්නේ ඒ කාලය ගැන හිතලා බලන්න. ඔබේ ජීවිතේ තරමක් දුරට මොකක්ද එහෙම තත්ත්වයක් ඇති වුණේ කියලා. අන්න ඒ වගේ කාලයක් තමයි මේ දිගටම තියෙන්නේ. අන්න ඒක නිසාවෙන්ම ඔබ සැලකිලිමත් වෙන්න ඔබගේ තත්ත්වය. එතකොට ඔබ බුද්ධියෙන් තීන්දුව తీරන ගත්තොත් ඔබ කලබල නොවී හිටියොත් කේන්ති යනවා, පේනවා. නමුත් ඔබට මතක් වෙනවා ආ නෑ මේ කාලේ පොඩ්ඩක් මම මීටට හොඳට හොයලා බලන්න. අන්න එතකොට තියෙන ප්‍රශ්න ගැටළු ඔය පෞල් ජීවිතය තුළ තියෙන ගැටුම්කාරී තත්වයන් හිත්‍රිදීම් අති අවම කරගැනීමේ හැකියාව තියෙන අවම නෙමෙයි නැත්තරම නැති කරගන්නත් ඔබට ඔබගේ බුද්ධිය තුළ ක්‍රියාත්මක වීම තුළ හැකියාව තියෙනවා. අන්න එනසා තමන්ගේ පවුල තමන්ට වටිනා තමන්ගේ එකම තමයි හැමදේම වැදගත්කම තියෙන්නේ. කොච්චරවත් වටිනාම තැන එතන. අන්න ඒක ආරක්ෂා කරගැනීමට ඔබ බුද්ධිමත් විය යුතුයි. ඒ වගේම ඔබ අන්න එකෙන් ඕනට වඩා බලාපොරොත්තු වීම මම ඔවුන්ට කරන ඔවුන් මට කරන්නේ නැහැ. ඔවුන්ට බැරියයි මට මේ විදිහට කරන්න. ඒ මට ඒගොල්ලන් වෙනුවෙන් කරන්න පුළුවන්. ඕනට වඩා නීති රීති ඔබගේ තද වෙනවා. අන්න ඔබ පොඩ්ඩක් ඒ தත්ත්වය තුළ තරමක් දුරට ඔබගේ හිත රිදීම් වැඩි වෙනවා. ඒ තුළ ඔබගේ ක්ෂණයේ කේන්ති යෑමට හේතු වෙන්නේ ඒ වගේ කාරණා. එහෙනම් මෙහෙමයි. අපි යම් කිසි දෙයක් කරනවා. හැබැයි පෙරලායක බලාපොරොත්තු නොවෙනවා නම් අපිට තියෙන හිත පීඩා 95%ම නැති වෙනවා. ඒක නිසා ඔබ ඔබගේ පවුල වෙනින් කරන දේ පෙරලා අනිප්පතල බලාපොරොත්තු වෙන්න එපා. තමන් කරලා ඒක තෘප්තිමත් වෙන මම කළා. ඒ මම කරපු දේ තමයි මේ තියෙන්නේ. අන්න හිතන්න. ඒ වගේ පෙරලා අනිත්‍යයත් කළ යුතුයි කියලා
හිතන්න යන්න එපා නෑ ඒගොල්ලෝ අනේ ඉතින් කමක් නෑ මගේ පවුල යන්නේ මම ඒ වෙනුවෙන් ඔබ ඒ වෙනුවෙන් උපරිමය කරනවා ඒගොල්ලෝ කළත් එකයි මට නැතත් එකයි අන්න කවදාකවත් ජීවිතේට මානසික පීඩාවක් එන්නේ නෑ ඕක හැමතැනටම ආදේශ කරන්න කිව්වොත් පවුලට විතරක් නෙමෙයි අන්න ඒක බැවින් පරිස්සමෙන් කටයුතු කරයන්ද ඔබට එතකොට පවුල් ජීවිතය තුළත් වෙනතට වඩා මං කියවනේ අර මං කියපු විදිහට ආර්ථික හැඩගස්සා ගත්තොත් පවුල් ජීවිතය තුළත් ඔබට සාතන මොකද ආර්ථික හැඩගස්සා ගැනීමට පවුල් ජීවිතය හැඩගස්සා ගැනීමට යහපත් කරගැනීම දෙකටම වැදගත් වෙන්නේ ඔබගේ මානසිකත්වය හොඳ ලෙස පවත්වාගෙන යෑම ඒ සඳහා අවශ්‍ය පිළිවෙත් ක්‍රම මම අනිවාර්යයෙන් මේ වීඩියෝ එකේ අවසානයේදී කියනවා ඒ වීඩියෝ එකේ අවසානයේදී කියන දේවල් හරි සරල දේවල් මිනිස්සුන්ට මහ ලොකු වියදම් කරලා අර අර ශාන්ති කර්ම මේ වගේ දේවල් නෙමෙයි ඔබට ස්වාධීනව තනියම සරලව කරන්න පුළුවන් දහමෙන් උපදෙස් ටිකක් දෙනවා. ඒවා තුළ ඔය කෝටි ගණන් ලක්ෂ ගණන් වියදම් කරတာට වඩා යහපත ඔබට අත්දැකීමේ හැකියාව දෙනවා. ඒ වගේම 2023 වසර පලාපල තුළ කිව්වා පිළිවෙත් මාලාවක් කුම්භ ලග්න හිමියන්ට විශේෂිත වූ බෝධි පූජා මාලාවක්. අන්න ඒක නිසා ඒවා ටික අහලා ඒ විදිහට කටයුතු කරන් යන්න. එතකොට මේ මං කියපු දේවල් ඔබේ ජීවිතේ දැනෙන එකක්වත් නැහැ. යකෝ අර මිනිස්සුя කිව්ව ඔක්කොම බොරුනේ. ඒ කියපු දෙයක් කිසි දෙයක් උන්නේ නැහැ නේ. කමන්නේ නැහැ. මං බොරුකාරයෙක් වුණාට කමන්නේ නැහැ. ඔබ ක්‍රියාත්මක වෙලා තිබ්බොත් මං කියන දේවල් බොරු වෙනවා. මටත් ඕනේ ඒකනේ. ඒක බොරු කරන්නේ මම ඔබට මේ පිළිවෙත් කියන්නේ. ඔන්න ඔහම ප්‍රායෝගික මිනිහෙක් වෙන්න. ජ්‍යොතිෂ්‍ය කියන දේ වුණත් ඕනට වඩා බදා ගන්න යන්න එපා. හැමදාම ලග්න පලාපල අහනවා. ඉතින් උදේ පාන්දර මොකක් හරි අවුලක් කිව්ව ගමන් මේක මානසයට බද දෙනවා. ඉතින් ඒක හිත 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 ඉන්නවා. මේ දේවල් තියෙන්නේ ජීවිතේට යහපත කරගන්න. යම් කිසි දෙයක් වැරද්දක් දැනගත්තොත් ඒක හිතේ තියාගෙන ඒක තුල ඔබ කඩාවට නෙමෙයි. නෑ මම මේක වෙනස් කරනවා. මේ කියපු දේ මට වෙනස් කරන්න පුළුවන්. අන්න වෙනස් කරන එක. අන්න ඒක නිසා වෙයි. මේවට ඇලි ගැලී ඉන්න අයත් හැමදාම අර නිකන් ඕනට වඩා මිත්‍යාවක පැටලලා ඉන්නේ. අන්න ඒගොල්ලොන්ට හරි අමාරුයි ගොල්ලෝ. ඒ නිසා මේ දේවල් යහපත් දේ ගන්න එතනින් එහා මේ දේවල් මැත්තේ ඉන්න එපා. මේ ප්‍රේමයේ ආලය කියන කාරණා ගැන කතා කරොත් මම මුලින්දම දෙයක් කියන්න උත්සාහ කරා. ඒක ඔබට පැහැදිලිව ඇති. මේ බැඳීම් කියන මාතෘකාව තුළ ඔබට තදබල ලෙස මානසික පීඩාවල් හිත රිදීම් ප්‍රබල වෙන්න ඉඩ තියෙනවා. නිතර වෛරකාරී සිතුලි පවා ඔබගේ හිත තුළ ඉපදෙවෙන්න ඉඩ තියෙනවා. අන්න ඒක නිසාවෙන්ම ඔබ පොඩ්ඩක් බැඳීම් තුළ නම් මේ කාලසීම තුළ පරිස්සම් වෙන්න ඕනමයි. මෙහෙම මෙහෙමයි දැනට බැඳීමක් තියෙන අයට මේ බැඳීම් වලින් ඉවත් වෙන්න කියලා නෙමෙයි. හැබැයි කිසිම දෙයක් තදින් අල්ලා ගන්න උත්සාහ කරන්න එපා. යම් කිසි දෙයක් යනවනම් යන්න ඉඩ හරින්න. ඔබ අපහසුයි නමුත් දරාගන්න. දැන් පහුගිය කාලසීම තුළ වෙච්ච සිද්ධියෙන් දාමයත් එක්ක යම් කිසි දෙයක් තේරුම් ගන්න පුළුවන්නේ බුද්ධියක් තියෙන කෙනෙකුට. ඒක නිසාවෙන්ම ඔබගේ ජීවිතයේ සම්පූර්ණ කඩාවැටීමකට හේතු වෙන්න ওই බැඳීමකට ඉඩ දෙන්න එපා. මොකද ආදරය කියන දේ ජීවිතයක් විනාශ කරන තත්ත්වයට පත් වෙන්න අවශ්‍ය නැහැනේ. අනේ ඒක නිසාවෙන් ඔබ බැඳීම් තුළ මේ වෙනදට වඩා හොඳ බුද්ධියෙන් කටයුතු කරන්න. තව දෙයක්, තදට ඒ අල්ලාගෙන උත්සාහ නොදරීම. ඒ වගේම ඔබ ටිකක් තදබල ලෙස තීන්දුව తీරන කියන ඔබගේ පෙම්බතා පෙම්බතියට උන්ට නීති රීති තද කරන්න. ඒ වගේ දේවල් නේ නොයා ඉන්න. ඒ වගේ අවස්ථා තුළදී ඔබට මේ බැඳීම් ආරක්ෂා කරගෙන ඉන්න හැකියාවත් වෙනවා. බුද්ධිය තුළ බැඳීම් ආරක්ෂා කරගෙන සිත තුළ තියෙන අර ගැටලුකාරී තත්ත්වයන් ගන්නට ඔබ සහනයක් සලස ගනිමින් යන්න පුළුවන්. ඒ තුළ උත්සාහ කරන්න. ඒ වගේම අලුත් විවාහ වෙන්න බලාපොරොත්තු වෙන පොඩ විවාහයි චුට්ටක් ප්‍රමාදකම් ඇති වෙන්න ඉඩ කඩ තියෙන නිසා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඔය නොදන්නා අය සමග ගනුදෙනු කිරීමදී පුඩි රැවටිලි සහගත දේවල් හසු වීම ඉඩ කඩ තියෙනවා. ඒක නිසාවෙන්ම මෙහෙමයි විවාහයකට යන්න කාල වයස හරිනම් තව අවුරුදු දෙකක් තුනක් ඉන්න බැයින නිසි ලෙස හොඳට හොයලා බලලා ඒකෙන් සටහන් පරීක්ෂා කරලා හොඳ වෙලාවක් බලලා ඒ දේවල් කරන්න. එහෙම නැති අය පොඩ්ඩක් උපරිම උත්සාහ කරන්න මේ කාල සීම පොඩ්ඩක් ගෙවා දමන්න. මෙච්චර දසකට පෙක ඕක මොකද්ද කියලා. මෙහෙම ඉතින් ඔබ මානසික වටන්නේ මේ දේවල් කියන්නේ. නමුත් මේ දේ තුළ ඔබ අද හිත රිද්දව ගන්න පුළුවන්. නමුත් ඊට වඩා ප්‍රබල හිත රිද්ද ගැනීමකට පාර හදනට වඩා ඔබ මට බැන්නත් කම නැහැ. මම ඒ දී කිව්වා. මම සාමාන්‍ය මේ වගේ කියන අඩුයිනේ. මගේ හැමදාම පලාපල දන්න අය ඔබ බලන අය අහන අය දන්නවනේ. නමුත් මේ වෙලාවේ කිය යුතු දේ නොකියා බෑ. ඒක නිසා මම බැඳීම් කියන කාරණා තුළ අතිශයම බුද්ධිමත්ව කටයුතු කරන්න, ඇලි ගලි කටයුතු නොකර ඉන්න වග බලා ගන්න. අධ්‍යාපනය ලැබෙන පාසල් වයසේ දරු දරියන මේ කාල සීමාව තුළ ඔන්න දැන් මෙච්චර ඒ රාෂ්ට්‍ර කාල ගැන කතා කරත් ඇත්තටම අධ්‍යාපනයට යහපත් අලුත් දේවල් ඉගෙන ගන්න, ටිකක් කට්ට කාලා ඉගෙන ගන්න, වෙනදට වඩා මේ ප්‍රායෝගික දේවල් තුළ ඉගෙන ගන්න ඔබට ප්‍රබල හැකියාවක් තියෙනවා. ඇත්ත වශයෙන් මේක තමයි යහපත. මොකද හේතුව අර වැටීම් එක්ක තැලීම් එක්ක ඉගෙන ගන්න දේවල් අපේ ජීවිත තුළට හොඳට ධාරණය වෙනවා.
ඒවා අපිට අපේ හිත්වලින් ගොඩක් ඈත් වෙනවා අඩුයි. අපි අත්දැකීම් තුළින් ඉගෙන ගන්න දේවල් අපිට මතකෙත් නැද පොතේ පතේ දැනුමටත් වඩා. අන්න ඒ විදිහට ප්‍රායෝගික අධ්‍යාපනය ඔබ ඒ පැත්තට යොමු වෙනවා. හැබැයි ඔබට සමහරක් වෙලාවට හිතෙයි දැන් විභාග තරඟ විභාග තුළ ඔබ එච්චර සාර්ථක නොවෙන්න පුළුවන්. නමුත් අර ඔබ ඉගෙන ගන්න ප්‍රායෝගික දේවල් තුළ ඔබට අර ඇත්තටම අධ්‍යාපනයේ අර විභාග තුළ ඉදිරියට ගිය අයට වඩා ඔවුන් අභිබවා යෑමේ හැකියාව පෙන්නුම් කරනවා. ඒ වගේම අර විභාග සඳහාත් ඔබ මහන්සි වෙලා ටිකක් වෙනදට වඩා නින්ද කැප කරලා ඔබගේ ජීවිතයේ ඔබ කැමති දේවල් කැප කරලා තදබල ලෙස මහන්සි වෙලා ඒවලට පෙනී හිටියොත් ඔබට ජයග්‍රහණත් කරගන්න බැරි නෑ. පුළුවන් නම් දෙකම බැලන්ස් එකේ තියාගන්න. දැන් ප්‍රායෝගික දේ තුළ ඔබ ලබන අධ්‍යාපන ජයග්‍රහණයි අර විභාග තුලින් ඔබ ලබන ජයග්‍රහණ දෙකම පත්පත් කරගත්තොත් ඉදිරියේදී ඔබ යන ගමන අතිශයම සාර්ථක වෙනවා. ගොඩාක් ඉහළට යන්න පුළුවන් වෙනවා. අන්න ඒ වගේ ප්‍රායෝගික මිනිහෙ බිහිවෙද්දී ඔහු තුළ අධ්‍යාපන සුසුකම තිබුණොත් ඒ ඉතාමත් වටිනා මතයක්. ඒ ඉතාමත් වටිනා පුද්ගලෙ. අන්න ඒ වගේ පුද්ගලෙක් ලේසියෙන් වටන්න කාටවත් බෑ. කිසිම දෙයකට ඔය වසංගතයක් හෝ වේවා ආර්ථික අර්බුදයක් හෝ වේවා දේශපාලන ගැටලුවක් වේවා මොන තත්ත්වයාවත් ඒ වගේ කෙනෙක්ව කාලයක් වටලා තියන්න බෑ. වැටෙයි හැබැයි වැටුණු සෙනින් නැගිහිටනවන්න. ඒ වගේ අර ශක්තිමත් පුද්ගලෙ බිහි කරන්න මෙන්න මේ ඒ රාෂ්ට්‍රකය තුළ ඔබට අවස්ථාවක් තියෙනවා. හැබැයි ඔබට දැනෙවි මේක දුකක්. මේ මොකද්ද මේ තරම් මහන්සි වෙන්නේ ඇයි එහෙම. හැබැයි මහන්සිය තමා ඔබව තව ටික දසින් ඔසවා තබන්නේ කියන එක අමතක කරන නිසා බය නැතුව මහන්සි වෙන්න දුවේ පුතේ. අධ්‍යාපනයේට ඒ වගේම ප්‍රායෝගික අධ්‍යාපනයේට ඔය තුළ ඔබට සාර්ථකත්වය අත්කරගන්න මේ ප්‍රබල හැකියාව පෙන්නුම් කරනවා. ඒ වගේම මේ වෘත්ති අධ්‍යාපන උසස් අධ්‍යාපන ලබන වයසේ අයට බය නැතුව හොඳ කාල කළමනාකරණයක් හදාගන්න. ඔබ රැකියාව කරන ගමන් හෝ වේවා ඔබ සාමාන්‍යයෙන් දැන් පවුල් ජීවිතයක් ගත කරන එක වෙන්න පුළුවන්. හැබැයි මේ හැමදේම හොඳ ලෙස හරි සැලසුමක් ඇතුව හොඳ පරිපාලනයක් ඇතුව සමබරතාවයෙන් ගිනගෙන ගියොත් මේ කාලය තුළ ඔබ ඇත්තටම කියාගන්න බැරි ශක්තිමත් මිනිසෙක් ඔබ තුළින් බිහි වේවි. අන්න ඒ තුළ ඔබට සාර්ථකත්වයක් අත්දකින්න පුළුවන්. ඒ තුළ ඔබට විදේශගත වෙන බලාපොරොත්තුන් හිටියානම් අන්න ඒ தත්ත්වය සකසා ගන්න පුළුවන්. ඔබ ඒ අවශ්‍ය කරන මූලික සුසුකම් ටික සපුරා ගැනීම තුළ හොඳ ඉල්ලුමක් ඇති වෘත්තිකයෙක් ලෙස ඔබට ඉදිරියට යන්න පුළුවන්. විදේශගත වෙනවා වගේම ඔබ මේ ලංකාව තුළ යම්කිසි වෘත්තිකයෙක් විදිහට ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුළ සාර්ථක වෙන්න පුළුවන් තමන්ගේම කියලා ව්‍යාපාරයක් ගොඩනගා ගැනීම තුළ අලුත් දේවල් තුළ ඔබට ජනප්‍රිය වෙන්න පුළුවන්. ඔබගේ ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්න පුළුවන් බ්‍රෑන්ඩ් නේම් එකක් හදාගන්න. අන්න ඔබගේ නමින් හෝ ඔබගේ කියලා බ්‍රෑන්ඩ් නේම් එකක් හදාගන්න. ඒ වගේම වෙනස් දෙයක් මේ පාරිභෝගිකින් අඳුන්වා දෙන්න. මේක සමහර වෙලාවට මේ හරි සුළු දෙයක් වෙන්න පුළුවන්. නමුත් ලෝකෙට අලුත් දෙයක් වෙනවා. අන්න ඒ තුළ ඔබ සාර්ථක මිනිහෙක් සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න ඔබට හැකියාව හැදෙනවා. අන්න එහෙනම් මේ තුළ තියෙන වටිනාකම හඳුනා ගන්න. මහන්සි වෙන්න අතාරින්න එපා. කොච්චර අමාරු වුණත් අතාරින්න එපා. උපරිම උත්සාහ කරන්න ඔබට ජය ගන්න පුළුවන්. ඔන්න ජය ගන්න තැන ඒ රාෂ්ට්‍රකය කියන තැනදී. එහෙනම් බිය නැතුව ජීවිතේ මුණ දෙන්න. හොඳ මානසිකත්වයක් සකසා ගන්න. ජීවිතේ ජයග්‍රහණය කරන හැකියාව තියෙනවා. හැබැයි මේ සෞඛ්‍ය ගැන කතා කරද්දී විශේෂයෙන්ම ඔබ සැලකිලිමත් වෙන්න ඕන. ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන නොතකා ඔහේ වැඩ කරන්න යාමෙන් ඔබට පොඩ්ඩක් අර ඔබේ කාලයට හානියක් කරගන්න වෙනවා. ඔබගේ කටයුතු වල බාධා සිද්ධ කරගන්න වෙන තත්ත්වයක් තියෙන නිසාම ඔබ යම්කිසි දෙයක් මුලින් දැනුණ ගම් ඒවට ප්‍රතිකාර ඒවට අවශ්‍ය කරන ඒ පරීක්ෂණ කරලා ඒක මුල් අවදියේම නවත්තා ගන්න. එන්න එතකොට ඔබට සෞඛ්‍ය තුලින් ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයට යන බාධා සියල්ල දුරු වේවි. විශේෂයෙන්ම අනතුරුදායක කටයුතු කරනවා නම් ඒ වගේම රිය 10 වෙනිදී පාරේ යද්දී ඔන්න ඔය අනතුරු වීමේ සම්භාවිතාවන් නිතර පෙන්වුම් කරන විශේෂයෙන්ම ඔබ ඔය උස් ස්ථාන තුල කටයුතු කරන නැත්නම් ඔය ජලය ආශ්‍රිත කටයුතු කරන නම් විශේෂයෙන්ම සැලකීම තියෙන ඒ වගේම යාළුවොත් එක්ක ගිහිල්ලා පොඩ්ඩක් විනෝද වෙන්න ගිහිල්ලා ඔය අවදානම් සහිතයෙන් වල නාන්න කරන්න ඔන්න ඔය වගේ තැන් අනතුරුදායක දේවල් කරන්න ඔය තරුණියෝ කැමතිනේ. ඔය බයික් අරගෙන පොඩ්ඩක් එහෙමෙන් වේගෙන් යන්න එක එක සෙල්ලම් දාන්න. අන්න මේ කාල සීමා තුළ ඒත් තුතල නම් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න දරු දැරියෝ ඒ වගේ දේවල් තරුණ තරුණියෝ විශේෂයෙන්ම ඔබගේ වටිනා ජීවිතයේ අපරාධයක් කරගන්න එපා. මේ වෙලාවේ අනතුරුදායක ක්‍රියාවලින් පුළුවන් තරම් වැළකී සිටින ජීවිතයට අවදානමක් ගන්න ඒක ගැටලුවක් නැහැ. හැබැයි අවදානම ගන්න ඕනේ ඔය වගේ පුහු දේවල් තුළ නෙමෙයි. ජීවිත අවදානමක් කියන්නේ මම කිව්වේ ඒක වැරදිලා තේරුම් ගන්න එපා. ජීවිතයට අවදානමක් කියන්නේ අවදානමක් කියන්නේ මොකද්ද?
අපි දෙයක් තුළ මේ දේ කරනවා අන්න ඒ වගේ දෙයක්. කියන්නේ ඔබගේ වෘත්තිය තුළ අවධානමක් ගන්න, ඔබ කරන කාර්ය තුළ අවධානමක් ගන්න, හැබැයි ජීවිත අවධානමක් ගන්න යන්න එපා මේ කාල සීමා තුළ. ඔන්න වචනේ. ඔක තේරුම් ගන්න. ඔන්න ওই தත්ත්වයන් තමයි ඔබට කියන්න තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ කාල සීමා තුළ අංක 1 ආය පුල පුලා කියන ඔබගේ මානසික මට්ටම හොඳට සකසා ගන්න. ඔබට කිසිම දෙයකින් ඔබගේ මානසිකත්වය කඩා වැටෙන්න ඉඩ දෙන්න එපා. පුළුවන් තරම් ඔබට පුළුවන් තමන් කෙරෙහි, තමන්ගේ හැකියාව කෙරෙහි, තමන් කරන ක්‍රියාව තුළ විශ්වාසය තබලා කටයුතු කරන්න. යමක් කරන කලින් දෙතුන් වතාවක් හිතන්න. හිතුවක්කාරී තීන්දුව తీරන ගන්න එපා. අන්නයට ඇහුම්කම් දෙන්න. ඒ තුළ ඔබ ජීවිතේ යම්කිසි දෙයක් එකතු කරගන්න. නමුත් අන්නයට තුළ වචන තුළම යැපෙන්න උත්සාහ කරන්න එපා. විශ්වාස කරන්න යන්න එපා අන්නයි ඕනට වඩා. හැබැයි ඔබ ඔවුන් කෙරෙහි වෙනදට වඩා ඔබ කියන්නේ ඔබ යටහත් අය වෙනුවෙන් විශේෂයෙන් ඔබගේ සේවක සේවිකාවන් කෙරෙහි වෙනතට වඩා හොඳ සිතුවිල්ලකින් අර ඔවුන්ව පහත්කට නොසලකා හැබැයි අනවශ්‍ය විදිහට ඔවුන්ව විශ්වාසත් නොකර කටයුතු කරයි යන ඕක තමයි මේ සාරාංශය කියන දේ. එහෙනම් අපි බලමු මේ දේවල් යහපත් කරගන්න ඔබට කරන් දෙන පිළිවෙත්. මම මේක හැමදාම කියන හැම වෙලෙම කියනවා මේක ඔබට වදේකුත් වෙලා තියෙන නමුත් මේක වටිනාකමක් අතිශයම තියෙන නිසා මේක ආය ආය කියනවා. මොකද්ද? උදෑසන වදිනු ගමන් රාත්‍රී ඉඳලා පෙර සූර්ය පිරිත, චන්ද පිරිත, මෝර පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව. ඔන්න නිවැරදි උච්චාරණ සහිතව පටිගත කරපු ඒ ලින්ක් පළවෙනි කමෙන්ට් එකේ ඇති, ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති. එහෙමත් නැත්නම් සූ ටීවී නාලිකාට පිවිසෙන්න පළවෙනි ප්ලේලිස්ට් එකේ ඇති. අන්න ශ්‍රවණය කරන්න, සජ්ජායනය කරන්න. ඔබට හැකිනම් මෙහෙමයි උදේ නැගිටලා නාලා කරලා තමන්ගේ ආගමට අනුව දහමට අනුව පහන් දැල්ලලා ඒව කරලා ගියොත් මේක උපරිම ඔබ සතිය දෙකයි මාසයක් කරායි උපරිම. මෙතනින් එහාට ඔබට මග හැරෙන අවස්ථා වැඩි. එහෙම නෙමෙයි. ඔබ පොඩ වේලස්සෙන් අවදීනවා. ඇඳේම ඉන්නවා. ටිකක් හිත නිදහස් කරගන්නවා. ෆෝන් එකෙන් මේ ලින්ක් වල ගිහිල්ලා ඔන්න ඊය ෆෝන් දෙක කනේ දාගෙන ඕක අහන් ඉන්න භාවනාවක් විදියට සමන සින්දුවක් අහනවා කියලා හිතන්න. ඒ වගේ අන්න ඕක උදේ හවා කරන්නකෝ. ඔබට හිතාගන්න බැරි වේවි මේක ඔබගේ ජීවිතේ ඔබේ මනස රැති කරන ධනාත්මකයි. මෙතන වෙන කිසිම গুপ্ত දෙයක් අර මහා මැජික් එකක් නැහැ. මේ තුල ඔබ උදෑසන දවස ආරම්භ කරද්දී ඔබගේ හිත ධනාත්මක සිතුවිලි තුල ඔබගේ මනස තුල නිකුත් වෙන තරංග අර අපි ඕක ධනාත්මක වෙනවා නම් අපි කරන ගොඩාක් දේවල් සාර්ථක වෙනවනේ. මොකද හේතුව ධන අපි දන්නවා ගණන් වල අපි කියන දේ ධනයි ඍණයි කියන තුල එකතු වෙද්දී ධනාගේ වැඩි නම් ඍණාගේ අඩු නම් පිළිතුර ධන ඍණාගේ වැඩ නම් ධනාගේ අඩු නම් පිළිතුර ඍණ. අන්න ඔයේ දේ තමයි ජීවිතය කියන්නේ. ඔබ ක්‍රියාත්මක වෙන ධනාත්මක භාවය තුළ ඔබ ධනාත්මක භාවය වැඩි නම් ඔබ ජයග්‍රහණය කරනවා. මේ පිරිත් දේශනා තුළ තියෙන්නේ මෙතන ආගමක් කිසිම ආගමකට අදාළ නැහැ. හිතුණු කතෝලිකයටත් මේක ශ්‍රවණය කරන්න පුළුවන්. මොකද මේක දෙවි කෙනෙකුට අදාළ නැහැ. එහෙනම් අර ඔබගේ අර දසපන තියෙන පළවෙනි පනත කඩ වෙන්නේ නැහැ. සැබෑවෝ එකම දෙන්න පනක් වන්දනා කරවගෙන. මොකද මේ බුදු දහම තුළ දෙවි කෙනෙක් නැහැ. මේක තියෙන්නේ තනිකරම විද්‍යාව. මේ ශබ්ද විද්‍යාව තුළ ඔබගේ මානසිකත්වය තුළ ධනාත්මක චින්තනය අවදි කිරීම මනසෙන් නිකුත් වෙන තරංග ඕරායක ධනාත්මක කිරීමයි මේ තුළ වෙන්නේ. එතකොට ධනාත්මක වාය වැඩි වෙන වැඩි වෙන අර තියෙන ඍණාත්මක දේවල් යටපත් වෙන ඔබ කරන කියන හැමදේම සාර්ථක වෙනවා. ඔබ නොසිතූ ආකාරයෙන් සාර්ථක වෙනවා. ඔබටත් පුදුම හිතන ආකාරයට ඔබ සාර්ථක වෙනවා. අනතුරු වලින් ඔබ ගැලවෙනවා. ඔබ හිතා ගන්න බැරි විදිහට ඔබේ ඔළුවට අමුතු අර යහපත් විදිහේ තීන්දුව తీරන ඝන විදිහට ඔබ පරිණත වෙනවා. අන්න මේකයි මේ තුළ නිර්මාණය වෙන්නේ නැතුව වෙන කිසිම গুপ্ত දෙයක් නෙමේ. මෙතන තියෙන්නේ මැජික් එකක් නෙමේ, විද්‍යාව. අන්න ඕක හින්දා පුරුද්දක් වශයෙන් මේ දේ කරන්න. ඒ වගේම ගොඩක් කෙනෙක් කියනවා මේ නිවස තුළ දියුණුව නැහැ, ව්‍යාපාර දියුණුව මදි, හම්බ කරන දෙයට වෙන දෙයක් හිතා ගන්න බෑ, නිතර gedara දබර රණ්ඩු සරුවල්. අන්න ওই தত্ত্বය තුළ අනේ අහලපාල කෙනෙක් අපිට මේ අපේ දියුණුව බලා ඉන්න බැරුව ඇස් දෙක පේන්නේ නැතුව ඇහැට කටු ඇනිනවා වගේ ගිහිල්ලා මොකක් හරි හූනියමක් කොඩිමිනියක් කළාද? ඔය වගේ දේවල් නැත්තම් ඇස් සහ කටවහ පුදුම දෙයක් මේක. ඔය දේවල් ඇත්ත වෙන්න පුළුවන් නැත්ත වෙන්න පුළුවන්. හරි අපි කියමුකෝ එහෙම ඇත්ත කියලා. නමුත් ඔය හැමදේම ඍණාත්මකයිනේ. ඍණාත්මක දේවල්. එහෙනම් අපි ඔය දේවල් යටපත් කරන නම් ධනාත්මක භාවය වැඩි කරන්න ඕනේ. එතකොට ඔය ලක්ෂ ගණන් වියදම් කරලා හදි හූනියම් කපන්න කියලා ඇත්ත මිනිස්සුත් ඉන්න පුළුවන්. බහුතරයක් ඉන්නේ හොරුනේ. හොරුන්ට අහු වෙන්න ඉඩ තියෙනවා. එහෙනම් ඔබ මෙහෙම කරන්න. මේ හරි සරල දෙයක්. මාසද්දයක් කරලා බලන්නකෝ. ඔබ පුදුම වෙනවා නියතයි. නමුත් මං කියන හින්දා නෙමෙයි කරන්න. අත්දැකීමෙන් මමත් දන්නවා. බහුතර දෙනා කරලා ඔන්න කමෙන්ට් කරලා තියෙ පරණ වීඩියෝ වල ගිහින් බලන්න. මොකද්ද? ධම්මචක්කම් පවත්වන සූත්‍රය. එහෙමත් නැත්නම් අපි කියන්නේ ධම්සක් පවත්වන සූත්‍රය කියලා. ඕක නිතර නිවස තුළ ඔබගේ ව්‍යාපාර ස්ථානය තුළ ඔබ ඉන්න අතන නිතර ඇහෙන්න සලසන අපි අර ස්පීකර්ස් වල සින්දු දාලා දෙන දේව මන්ත්‍ර දාලා තියෙන්නේ. ඔන්න ඒ වෙනුවට
ඔබ ව්‍යාපාරස්ථානයේ පොඩි ස්පීකරයක් දාලා නිතර නිතර රිපීට් වෙ යන දාන්න අවමාෂෙන් උදෑසන දවල් රාත්‍රීවත් මේක දාන්න ඔබට ඔය කියන දේවල් ගොඩක් වෙනස් වෙයි මොකද මේ දම්සක් පැවතුම් සූත්‍රය කියන්නේ මේ දෙවි දේවතාවුන් වහන්සේලා පවා ආකර්ෂණය වුණා කියලා කියන්නේ අපිට ඒක වැදගත් නෙමෙයි ඒකේ අදහස මොකද්ද ධනාත්මක භාවය ඔබ තුළට ඇති වෙනවා කියන එකනේ එහෙනම් මේක හරි මහා බලගත් සූත්‍රයක් මේක ඔබ ජීවිතයට යහපත සඳහා යොදා ගන්න මේ තුල ඔබ සාර්ථක වෙන ඔය නිවස තුල තියෙනවා කියන ඔය දියුණුව නැතිකම නැත්තම් ඔය ධන හානි වෙන එකම නිතර සඳුසරුල් ඇතිවීම මානසික පීඩනයේ සියලු දේවල් නිදහස් වේවි මාසයක් දෙකක් කරන්න ඔබම අත්දැකීවි ඔබටම පැහැදිලි වේවි අර මිනිස්සයා කියපු දේවල් මම මුලින් විහිළුව ලෙස සැලකුවේ නමුත් මම බුද්ධිමත් මම අත්දහ බලනවා කවුරුත් කියන දේවල් අර නොදන්න දෙයක් මම බැහැර කරන්නේ. හැබැයි මම මේක තුල හොයලා බලනවා. අන්න ඒ තුල ඔබ සාර්ථක වෙනවා. මං කියන හින්දා නෙමෙයි. මාව ගණන් ගන්න එපා ඒක හරි. මං කියන දේවල් නෙමෙයි. මේක ඇත්තද කියලා චෙක් කරලා බලන්න. එතකොට ඔබට පැහැදිලි වේවි මං කියන දේවල්වල සාර්ථක භාවය. ඒ වගේම මේ සෙනසුරු අපල. මේ සෙනසුරුගෙන් එන්නේ. මේ සෙනසුරු කියන්නේ අපල කරන නරක ග්‍රහයෙක් නෙමෙයි. සෙනසුරු ග්‍රහය තුල තියෙන්නේ ඔබව යහපත් මාර්ගයට ඔසවා තැබීමේදී ධාර්මික මාර්ග විමුක්තිකාමී ග්‍රහය. එහෙමනම් සෙනසුරුව වටනන ඔබට පීඩා දෙනව නම් ඒ දෙන්නේ ඔබ වැරදි පාරක යන ඔබ හරි පාරට ගන්න. ඔබ හරි පාරට එන්නේ නැත්තම් තමයි වටන්නේ. අන්න එහෙනම් ඔබ දහම තුල මේකට පිළිතුරු හොයන්න. ඔබ ධාර්මික වෙන්න. ධාර්මික වෙනවා කියන්නේ පන්සල් පල්ලිවල වැඳගෙන අර ලෝකෙට පේන්න ඉන්න එක නෙමෙයි. ඔබ තුල ධාර්මික මිනිස්සෙක් යහපත් මිනිස්සෙක් නිර්මාණය කරන්න පන්සල් පල්ලි යන්න. මොකද හේතුව? ඒ තුල තියෙන අර නිෂ්කලංක භාවය, නිවහල් භාවය ඔබට නර හිතට ශාන්තිය ඇති කරන ඔය තුල ඔබ කරන දේවල් යහපත් වෙනවා. ඔබ ආගමට නෝ කටතු කරන කිසි ගැටලුවක් නැහැ. නමුත් ඔබ තුල යහපත් මිනිසෙක් ඔබටම දැනෙන නිර්මාණය කරගන්න. අන්න ඒ තුල සාර්ථක වේ. ඒ වගේම හිතන්න ඔය වැඩිහිටියෝ විශේෂයෙන්ම ඔය අන්තස්සරණ වෙලා ඉන්න වැඩිහිටියෝ වෙනුවෙන් පොඩක් උපස්ථාන කරන රෝගීන් වෙනුවෙන් උපස්ථාන කරන්න. මේ වෙලාවේ දරු දැරියෝ අසරණ වෙලා දෙනවා. අධ්‍යාපන ලබන්න විදිහක් නැතුව කණ්ඩ බොන්නු නැතුව ඉන්න. ඔබට හැකි දෙයක් කරන්න. මූල්‍ය මේ වශයෙන් විතර නෙමෙයි ඔබගේ දැනුම උන් එක්ක බෙදා ගන්න. ඔය සමාජය තුළ විශේෂයෙන්ම කොන් වෙලා ඉන්න මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ගේ වැරදි නිසා වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ වැරදි අපි තුල ආකර්ෂණය කරගන්න එපා. ඒව හිතන්න එපා. නමුත් ඔවුන් එක චුට්ටක් ගිහිල්ලා කතා බහ කරලා ඔවුන්ගේ දුක සැප විමසලා ඔය අසනීපේ දුදව්ව පදව්වක් කරන්න. අන්න මේ වගේ දේවල් තුළ ඔබට මේ දේවල් තුළ යහපතක් කරගන්න පුළුවන්. මේ කියන කරන දේවල් කිසි දෙයක් ඔබට යහපතක් වෙන්න ඔබගේ ග්‍රහපල දුරු වෙන කියලා හිතන් කරන්න එපා. ඒ තුළ ඒ යම දෑමක් කිරීම තුළ ඔබට ආත්ම තෘප්තියක් ලැබෙනවා, සතුටක් ලැබෙනවා. ඒ වෙනුවෙන් කරන්න. හැබැයි වක්‍රාකාරයෙන් මේ සියලු දේවල් ඔබේ යහපත් වෙනවා. අන්න ඒ වගේ දේවල් කරන්න. ඒ වගේම සෙනසුරාදා දිනවල අඟහරුව දිනවල නිර්මාංශ වෙන්න උත්සාහ කරන්න. විෂ්ණු දෙවියෝ අදහන නම් විශ්වාස කරනවා නම් සෙනසුරාදා රාත්‍රී 12:05ට, ඒ කියන්නේ ඉරිදා එළි වෙන අලුයම 12:05ට ඔබ විෂ්ණු දෙවියන් වෙනුවෙන් එළිඟි තෙල් පහනක් දාලා නිල් මල් ටිකක් පූජා කරන්න. ඔබ විෂ්ණු දෙවියන්ට ඔබ කරපු පින් අනුමෝදන් කරන්න. ඔබ විෂ්ණු දෙවියන් ඉල්ලන්න මේ ග්‍රහ දෝෂවලින් මිදීම යහපත. අනිවාර්යයෙන්ම ඔබට සාර්ථක වෙන්න පුළුවන්. මේක මෙහෙමයි. නිවස ඇතුළේ වෙන්න පුළුවන්, නිවසෙන් පිට උනත් කරන්න පුළුවන්. හැබැයි පිරිසුදු තැනක විය යුතුයි. විදේශ ගතලා ඉන්නාට එළඟ තෙල් හොයාගන්න බැයි නා. වෙනත් පහනක් හරි කමන්නේ දැල්ලන්න රූපයක් අවශ්‍ය නැහැ. ඔබ පහනක් දැල්ලන්න බැයි නම් හිත තුල හරි ඒ වෙලාවට ඒ රාත්‍රී 12:05 සෙන්සුරාදට භාවනාවක් විදියට විෂ්ණු දෙවියන් සිහි කරන්න. මට මේ වෙලාවේ පහන් දැල්ලන්න දෙන්නේ නැහැ, මං ඉන්න තැනවනුව. නමුත් මම ඔබට සිතින් පහනක් දැල්නවා, සිතින් මල් පූජා කරනවා. ඊට පස්සේ මම මේ කරන්නව යහපත් ක්‍රියාව ඔබට අනුමුදන් වෙත්වා. ඉදිරියේදී කරන්නව සියලු දේවල් යහපත් වෙත්වා. මම සියලු අනතුරුණින් ගැලවීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා වගේ දෙයක් කරන්න. ඒ හොඳටම ප්‍රමාණවත්. ඔක පුරුද්දක් වශයෙන් කරයන්න ඔබට සාර්ථක වෙන පුළුවන්. හැබැයි පිරිසුදු තැනක් වෙන්න ඕන. ගේ ඇතුලේ වුණත්, එළියේ වුණත්. හැබැයි ඔබ ඉන්න තැන හිත පිරිසුදු කරගත්තත් ඒ ප්‍රමාණවත්. අනිත් කාරණා තමයි මේ 2023 ලග්න පලාපල කියද්දි මම මේකේ විශේෂිත වූ බෝධි පූජා මාලාවක් කිව්වා මේ කුම්භ ලග්න හිමියන්ට විශේෂයෙන්ම. ඒක නිසා කුම්භ ලග්න හිමියෝ අනිවාර්යයෙන්ම ඒ වැඩසටහන අහපු අය එහෙමයි අහපු නැති අය ඒ පිළිවෙත් ටිකවත් අහලා ඒව ටික හරියට කරන්න. ඒ තුළ සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම තව වැඩසටහනක් ගෙන එනවා මේ ඒ රාෂ්ට්‍රක බලපෑම් තුළ ජීවිතේ ජය ගන්න ආකාරය කුම්භ ලග්න හිමියෝ කොහොම ජීවිතේ ජය ගන්නේ. ඔබගේ කේන්සටන තුළ තව ඒ රාෂ්ට්‍රක තියෙනවද? ඒව හඳුනාගන්නේ කොහොමද? ඒවට කොහොමද අපි මුහුණ දෙන්නේ? ඒව කොහොමද පිළිවෙත් තුළින් ඒ රාෂ්ට්‍රකවල යහපත් බලපෑම් විතරක් අරගෙන අයහපත් දේ නැති කරගන්නේ කියලා කෙටි වැඩසටහනක් ලබන මාසෙ මුල් වගේ. මොකද මාසෙ පලාපලත් අනිවාර්යයි කියලා තිබ්බා චැනල් එකේ. ඒක නිසා අපි මාසෙ පලාපල ඉදිරිපත් කරායින් පස්සේ මම අනිවාර්යෙන් කුම්භ ලග්න හිමියන්ට ගේන්නම්. ඒ වගේම පොඩ්ඩක් මේ කාර්යබහුල
තත්ත්වය තුල කලේ සමහරට මේ මැදදි කුඹ වෙනුවට මීන කියන්නේ ඇති ඔය වගේ දේවල් කියන්නේ වචන පැටල නැති මට තියෙනවා සාමාන්‍යයෙන් අර එක දිගට කතා බහ කරගැනීම අපහසුතාවයක් ඒක මගේ උපන් හැටි ඒක නිසා ඒකට සමාව ඉල්ලනවා I think මේ කතා කරේ කුඹ ලග්න හිමියෝ ගැන ඉතින් ඔබට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් ගොඩක් අය channel එකට call කරනවලු මේ මා මුණ ගැහෙන්න වෙලාවල් පෙන් කරගන්න ඒ වගේම මල්ලව පුත්ලි කේන්සරම් පරීක්ෂා කරගන්න කියලා මම මුලින්ම කිව්වා ඔබට මම ඒව කරන්නේ නැහැ මේක ව්‍යාපාරයක් නෙමෙයි මට මේක මම මගේ ආත්ම තෘප්තිය උදෙසා අසරණ අය ජීවිතේ ජයග්‍රහණය කරගෙන යන්න කරන උත්සාහයක් කැපවීමක් පමණයි ඒක නිසා වෙයි මට දෙන්න පුළුවන් ඔබට මං වෙනුවෙන් කරන්න පුළුවන් එක දෙන්නම් මේ කියන දේවල් අහලා සාර්ථක වෙන්න අන්න සාර්ථක ලැබුගේ සාර්ථකත්වය අපිත් එක්ක ඔය කමෙන්ට් එකකින් බෙදාගන්න නැත්නම් මගේ රාගස්තු නිර්වාණ Facebook පිටුවට message එකක් දාන්න ඒ ලැබෙන සතුට මට හොඳටම ප්‍රමාණවත් මට ඔබේ මුදල් අවශ්‍ය නැහැ ඒක නිසා යහපත් ලෙස කටයුතු කරන්න සාර්ථක වෙන්න ඒ ඔබ දින්නා කියන්නේ ඒක මම ලැබු ජයග්‍රහණය මේ කියපු කතාවල පැහැදිලිකමක් අපැහැදිලිකමක් තියෙන තැන් තියෙනවනේ අන්න රාගස්ව නිර්වාණ මගේ Facebook පිටු message එක දාන්නේ මොකද්ද කියුව මට තේරුන්නේ නැහැ ආ මේ පිළිවෙත්ලා අපැහැදිලිකම තියෙනවා මට ඒක තේරෙන්නේ නැහැ මට පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න ඒ වගේ දේවල් අහන්න හැබැයි ගේන් සටහන් පරීක්ෂා කර දෙන්න කියලා ඉල්ලීම් කරන්න එපා අන්න අර වගේ පුංචි ප්‍රශ්න ගැටළු යොමු කරන්න මම උපරිමයෙන්ම ඔබට ඉක්මනින් reply කරන්න බලාපොරොත්තු වෙන හැකි ඉක්මනින් නැත්තම් ඒ සැනින් නෙමෙයි මොකද හේතුව මට ඇත්තටම මේ මාසය තුල නම් අපහසු වේවි ඔබට reply කරන්න නෑ ඒකට කාලයක් මම වෙන් කරන්න උත්සාහ කරන්න සමහරට මම දැන් සමහරු මට message කරපු සමහරුන්ට මම ඉක්මනින් reply එකක් දෙන්නම් කියලා message දාලා තියෙන නමුත් මට ඒක කරගන්න බැරුව යන්න ඇති මට සමා වෙන්න මම ඉක්මනින්ම ඔබට කතා කරනවා ඔබ අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන් ඉන්න බය වෙන්න එපා හරි අපිට මේ ගමන යන්න පුළුවන් ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන් කුම්භ ලග්න හිමියනි කිසිම හේතුවකට මානසික වැදවටෙන්න එපා ජීවිතයේ ඔබ තුල විශ්වාසය ඇති කරගන්න ඔබගේ හැකියාව තුල විශ්වාසය ඇති කරගන්න ක්‍රියාත්මක වෙන්න ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන් ඒතර කිසිම ග්‍රහයකට ඔබට අපල ඇති කරන්න බෑ ඇති කරන්නෙත් නෑ යහපත් මිනිසුන්ට එහෙම වෙන්නේ නැහැ ඔබට නොතේරෙන ඔබගේ අයහපත්කමක් ඇති ඒක සොයාගන්න ඒ ප්‍රශ්න විසඳගන්න ඔබ සාර්ථක වෙනවා එහෙමනම් කුම්භ ලග්න හිමියන්ට මේ ඉදිරි කාලේ යහපත් උදායව සියලු යහපත් සිතුම් පැතුම් සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කුම්භ ලග්න හිමියන්ට තෙරුවන් සරණයි